पेना में होरा गया मने पेना है ना वे प्रश्न मगर एक संजात का प्रश्न किसी तो मंत्री वाले एक अभी मुदल में ऑफर करेंगे आपे आया था मुदल ऑफर कर लगाते आपे आया था मैं अमित का ऑफर कर लगाते आपे आया था मैं नौ एक मर्दाना वार प्रसाद ऑफर कर लगाते इतना जनानी पर तुम्हारे मुद्दे में दान මේ වරදාන වරප්‍රසාද උපකරේ එතකොට ජනාධිපතිතුමා ඒ කියන්නේ ඒගොල්ලේ කණ්ඩායමට ඒගොල්ලේ කණ්ඩායම කරපු නිසා තමයි එතුමා ඒක දන්නේ ඒක එක කාරණා දෙවෙනි කාරණය තමයි දැන් ඒ එතුමා හිතුවේ ඇත්තටම මේ එතුමා මේ බලහත්කාරයෙන් මහින්ද රාජපක්ෂව අගමැති ධූරයට පත් කරාම මුදල් දීලා වරදාන දීලා වරප්‍රසාද දීලා මේ රාජපක්ෂ කණ්ඩායමට 113 හදාගන්න පුළුවන් වෙයි කියලා ඒගොල්ලෝ 113 හදාගෙන Parliament to a Kasidata Penuana Pasinani, in a Bipaxer and Donne. In Satametuma Giwe, may Pasne the Mamaname, Mantriveru, Gana Vadipura Ilua, in the Tame Pasne Vadipura Nigila, Eka Mantriver better than Hatano, Gana Vadipura Ilvika Egol, then a Hindani Egol and a Dimni Apine Apicatiname Ilu, in a Apitil and the Pair, Apitian the Pair. Apiamina Pitapuga Rotino, Apimudal Alas Denitne, Alas Gunnetne. ඉතින් ඒ නිසා එතුමා ඒ කියන කතාවක බැලුවහම මේ එතුමා මේක ගැන කල්පනා කරන්න ඕනේ. දැන් ඊළඟට මම තමුන්නාන්සලාට කියන්න කැමතියි මේ තමුන්නාන්සලාගේ සහෝදර මාධ්‍යවේදී අසම් අමෙන්ගේ ට්විටර් පණිවිඩයක් තියෙනවා. මේ ට්විටර් පණිවිඩය තියෙන්නේ මොකද්ද? Plot which acknowledge contribution of late Prime Minister DS Senanayake and opening of renovated Hiranamadu tank in 1955 by Dudley Senanayake completely destroyed and Replaced with the plaque bearing the name of President Sirisena after recent reconstruction, Sunday Times. Right? It's a Twitter game. It's a Mapita Mirkiani. Mirkara Napita, Dudley Sena Nayaka Vani, DS Sena Nayaka Vani, Sreshta Agamati Varuka and Kataka and Udavia, Mamma the Hasirin, Mathi and Mathian Dabweker, Mathian Aluthan Dabweker, Mathian Name Galar Ankarla. ඉසිකර බේක ඩීඑස්ඒ නානාගේ මැතිතුමා ජාතිර බද්දුන් පියා හදපු වැව මේ තියෙන්නේ ඒ ප්ලාක් එක ඒක කඩලා දාන තරම් මේ කට්ටිය මොනතරම් දුර්දාන්ත විදියට හැසිරෙන්නේ මෙන්න මේක මේ අය තමයි මේ විදියට හැසිරෙද්දී රූපවාහිනියට පැනලා බලෙන් අල්ල ගන්නවා ලේක් හවුසිරේ පැනලා බලෙන් අල්ල ගන්නවා ITN එකට පැනලා බලෙන් අල්ල ගන්නවා පාර්ලිමේන්තුවේ තියෙද්දී පාර්ලිමේන්තුවේ සජීවී විකාශය දෙන්න නැතුව එක්සත් ජනතා නිදහස් සන්ධාන සජීවී විකාශය දෙනවා එකෙක් නාට කරන අදිෂ්ඨාන පූජා ITN එක මේ විකාශනය කරන මුදල් ගන්න නැතුව ගුවන් කාලය රාජ්‍ය මුදල් අවභාවිතා කරලා මෙහෙම කරලා මැතිවරණයට යන්න කියන්නේ අවනීතික මැතිවරණයට යන්න කියන්නේ මැතිවරණයට යන්න ඕන නම් දැන් 113 නැති හින්දා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ අනේ දෙයියනේ තව දවස් 29යි තියෙන්නේ තව දවස් 29යි තියෙන්නේ රටක් සෆර් කරනවා The Masa Kamarga Vedicalia, Muratama Safagurno, Sancharga Viapare, season maker maker, Sancharga Viapare, Miaute, Apexita, Adam, a dollar billionaire, Hatredas of Pahan, Ekasia Vista Munati Latino, dollar billionaire, Rupial billion Ekasia Sua Padu Latino, Ekanataki Makne, Taukar and Akian, then meet Dawas Tunakali, Sancharga Karmante in Nayake, award ceremony. මේකට ජනාධිපතිතුමා එනවා කිව්වහම ඒ සම්මානලාභීන් කිව්වා යන්නේ නැහැ කියලා ඉවරලා අර ගම්මන් පිළට කරා වගේ කරන්න බැරි හින්දා මූලට කරන්න බැරි හින්දා එන්නේ නැහැ කිව්වා එන්නේ නැහැ කිව්වා මොකද්ද කිව්වේ එතුමා ගියේ නැහැ හැබැයි එදා හවස ඒ සම්මාන වල පැවැත්වෙන මොහොතේදීම සර්කියුලර් එකක් චක්‍ර ලේඛනයක් නිකුත් කරනවා රාජ්‍ය ආයතන වලට ඉහළපෙළේ සංචාරක හෝටල් වල රාජ්‍ය ආයතන වල උත්සව ගන්න එපා කියලා ඉවරලා Make any come Bellu Belmont Hondai. And a Raja Vida Kappa Dukaran Adanokil. They in a meter Kali Kramatipani. Sanchara Kavia Pare, Saman Laban Hotel Limian, Saman Latina Motima, Hotel Utsoti and Nepagil, Raja, Chakra Lake and Nikutkarnamakota. Make any Kantaka who gave it at me. It again is a DSA Nanakamatuma, a plaque Galavadana, Sanchara Kavia Pare, Ada Manativinova, Sanchara Karmatim and a short ticket in Adana. මේක නිකන් මොකක් හරි ගැටලුවක් තියෙන ප්‍රශ්නයක් මේක 38 දෙකේට තේ වැඩ අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවද කියලා ප්‍රශ්නයක් එනවා ඒකම අනිත් පැත්තෙන්
GSP plus එක අවදානම් වෙලා තියෙනවා පොදුරාජ්‍ය මණ්ඩලයත් එක්ක තියෙන ගිවිසුම් වල ගැටලු මතුවලා තියෙනවා එක්සත් ජාතීන්ගේ සමාජිකත්වයේ පිළිබඳව ගැටලු මතුවෙමින් පවතිනවා මේක ප්‍රශ්නයක් මේක ප්‍රශ්නයක් ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන හොඳම ක්‍රමය තමයි තව දවස් 29 කින් ජනවාරි 8 වෙනිදාට ජනාධිපතිවරණය හදවන්න පුළුවන් දැන් පෝට්ටුවේ සහයෝගයත් සිරිසේන ජනාධිපතිතුමාට හම්බෙන හින්දා අපි කියනවා ජනාධිපතිවරණය තියන්න එතකොට මේ හැම දෙයකම ජනතාව කවුද හරි කවුද වැරදි මොනවද හරි කියලා තීරණයක් ගනීවි එහෙම ගත්තාම අලුත් ජනාධිපතිවරයෙක් පත් වුණාම අපි පාර්ලිමේන්තුවේ 3-2ක් අත උස්සලා ඡන්ද දෙනවා ඒ ජනාධිපතිවරයාට අවශ්‍ය විදියට ඒ ජනාධිපතිවරයාට ගැළපෙන විදියට පාර්ලිමේන්තුව හදාගන්න පාර්ලිමේන්තුව විසිරුවන්න කියලා. ඒ නිසා මේ පළාත් සභාව තියෙනවා පාර්ලිමේන්තුව තියෙනවා මේක විසිරුවා හරිය. ඒ කතා කියන්න ඕන දැන් කියන 113 නැති ඉඳලු විසිරුවා හරිය. දැන් 113 අපිට තියෙනවා. දැන් විසිරුවා හරිය ඉන්නවනේ ජනාධිපතිව. තව දවස් 29ක්. මුළු රට පාඩු කරලා මාස එකමාරක් බලන් හිටියන තව දවස් 29ක් බලන් ඉඳලා ජනාධිපතිවරණ තියන්න අපි එදාට පෙන්වන්නම් මොකද්ද කරන්න ඕන මේ රටේ කවුද ඉල්ලන්නේ කාවද ඉල්ලන්නේ මොනවද ඉල්ලන්නේ කියන එක ඒකේ ඔප්පු කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවද? ජනාධිපතිවරණ කියන්නේ 113 තියෙන දෙයින් ඉස්සරහින් කොහොමද මාරු යක්කු කියලා කිව්වොත් 113 පෙන්වන්නේ කියලා. ඒ 113 තිබුණ නැත්තේ එතුමාලටනේ අපිට තියෙනවා. නෑ අපිට තියෙනවා අපිට 113 තියෙනවා 113 අපි 12 වෙනිදා පෙන්නනවා අනිත් එක තමයි වඩා වැදගත් වෙන්නේ 113මත් නෙමෙයි 113 ඕන ආයවැය සම්මත කරගන්න විශ්වාස භංගයේ පරාජය නොවී ඉන්න විශ්වාස භංගය ජයග්‍රහණය කරන්න පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගන්න තියෙන පක්ෂයට දෙන්න ඕනේ දැන් අපිට 103ක් ඉන්නවා ඒගොල්ලන්ට 100ක් ඉන්නවා කිව්වට වෙල්ගම් මහත්තයා ඉන්නවද කියලා දන්නේ නැහැ තව කී දෙනෙක් දුමින දිසානායක ඉන්නවද කියලා දන්නේ නැහැ. දුමින දිසානායකත් එක්ක ඉන්න කට්ටිය ඉන්නවද කියලා දන්නේ නැහැ. අඩුමතරමේ ඒගොල්ලන්ට 100ක් තියෙනවා කියලා ඔප්පු කරන්න බැරුණානේ පාර්ලිමේන්තුවේ. එහෙම නැත්නම් අඩුමතරමේ දිවුරු ප්‍රකාශයක් අත්සන් කරලා. අපි දිවුරු ප්‍රකාශ 122ක් අත්සන් කරලා දීලා තියෙනවනේ. ජනතා විමුක්ති පෙරමුණ අපිට පක්ෂෝ ඡන්දේ නොදුන්නත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම උත් අපිට සහයෝග දෙයි. ඒ කට්ටියත් එක්ක අපි 113ට වඩා පෙන්නනවනේ. එතකොට රට අරාජී කරලා තියෙන කවුද අපිද? එතුමන්ලට 113 නැති එක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. අපිට 113 තියෙනවා. ජනබල මෙහෙයුම දැන් අපි විශේෂයෙන්ම 12 වෙනිදා පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහත්මයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ගේනවා. අපි බලාපොරොත්තු වෙනවා 14 වෙනිදා වෙනකොට මේ තීන්දුව හම්බෙයි කියලා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම පිළිබඳව ගරු අධිකරණයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ නිසා අපි ජනබල මෙහෙයුම 17 වෙනිදා තියෙනවා 17 වෙනිදා තියලා දැන් මහින්ද රාජපක්ෂල විරුද්ධව විශ්වාස භංගෙත් සම්මත කරලා රනිල් වික්‍රමසිංහ මහත්මයාට විශ්වාසය පළ කිරීම යෝජනාවත් සම්මත කරලා අධිකරණ තීන්දුවක් පැහැදිලිව ලැබුණායින් පස්සේ ජනාධිපතිවරයා මේ ව්‍යවස්ථා දායකයට ගරු කරන්නේ නැත්තම් රටේ ව්‍යවස්ථාව අමුවමේ උල්ලංඝනය කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්නේ නැත්තම් ඒ එක්කම මේ විධායක ඒකාධිපති විදිහට හැසිරෙනවා නම් ජනබල මෙහෙයුම දවසක් තීරණයක් ගන්න. නෑ අපි කැමති නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක කිව්වට අපි පක්ෂය කැඩීර තීන්දුවක් අරගෙන නැහැ පාර්ලිමේන්තු මැතිවරණයට යන්න. සජිත් ප්‍රේමදාස මහත්තයාත් ගොබෝව මන්ත්‍රී කණ්ඩායමත් කිව්වේ මේ අවුරුද්දේ කරන්න බැරි වෙච්ච වැඩ ටික කරලා දැන් ගම්පෙරළිය නතර කරලා තියෙනවා සමෘද්ධි ලබා දීම නතර කරලා තියෙනවා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නතර කරලා තියෙනවා අනෙක් ව්‍යාපෘති නතර කරලා තියෙනවා මගේ ආසනේ විතරක් මිලියන 700ක ව්‍යාපෘති නතර කරලා තියෙනවා ඉතින් මේ කරපු කරන් ආව වැඩ ටික කරලා UMP කාලේට රස්සා ටිකක් දීලා තමයි ඡන්දෙට යන්නේ ඒ වමේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ න්‍යාය පත්‍රයට ඕන විදිහට අපි ඡන්දෙට යන්නේ තාම මැතිවරණ නැන්නේ ඔක්තෝබර්
ඕව අපි කතා කරන්නේ පහුගිය කාලෙම මැතිවරණයම කතා කරමු ආයි දැන් කතා කරලා වැඩ නැහැ දැන් මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් රට බේර ගන්න ඕන මැතිවරණයම මේ ඔබතුමාට හොඳ උත්තරයක් දෙන්න අපි UNP